अभी मंग की दवसा कुमड़ केल दिए ना वधे मैं आग बगात केल ला मंग वैरेटे आनु कुटे इसरा आटा रंगे ने पागे ला आ की दवसा मामू बट क्यों आद आराम पाले आ बे मूसल केल ला मामा आपे दो वड़ा आगे नी इसरा हटे दी सिया तेम केल ला मावे लवगाते हितब पपुआक नेती विधि हटा देये ने मैं आड़ पाले किया ने अपास कराने अपे म दारुवट नेद केल लवत सिया ट गाना तीम बिने एम हितान तारामवत हितब पपुआक तीम बिने सिया ओया अहुम कथा कराने अपे दारुवट सिया ऐतरे म ओया तात के नेगत किया न सिया ओम हैसिरे ने मागे दारुवट एम किया न कोट मटे तावा तिवसगनी इन्न पुलुंगका मत तीम बिने ඒනිසා ඕන දෙයක් උන දෙන් කියලා හිතලා මං සිහත්ට එහෙම කිව්වා එයාට වැයා මූසල මවුන් දෙක උඹලා නිසා මගේ හැම දෙම නැති වුණා බඩට ආපු ගමම නැති කරලා දැම්මනම් ඉවරයි පේනවනේ දැන් මේ අබ්බගත ළමෙක් එක්ක ලෝකෙට මූණ දෙන්න පුළුවන්ද අපිට සිහත් එහෙම කියලා මාව පැත්තකට තරළු කරලා යන්න ගියා මගේ හිතට දැනුනේ කියා ගන්න බැරි වේදනාව මම मगे दरुपेटियाव तुरुल करगेन मा हाईयें अंडान्न पटांगात्ता मम आवेशा मगे पावले एकम दरुवमा मगे अम्मा मम सस्पेल करन कोटम हृदयाबादे की नेती उना ताता हंब करुपु हेम सत्यक्म अम्मगे लेडेट वियदांकला अपट अम्मा बेरकान पुलुवंकमत्ती बिने अंतिमट ताता गत्त नाय गेवागान्न उने गेविकुनला ताता गत्त नाय गेविकुनला गेवल इवर वेला पुंची गानुकु तरं अपि कुली गेदर कटावा ताता रजे आयतनेक लिपिकारुयक विधियटाई सेवे कली गेदर वियदा तातागे सोच्चां पडियन दरागान्न पुलुवं कमत तिब्बिने उसस पेले इहलीम समत् उनत मट विश्वविद्यालय यन्न तरं हिता दागान्न पुलुवं उने ए निसा तातरत पय्यक वेन्न ओन निसा मम पौद्गलिक आयतनेक पिलिगेनीमे निलधारिणियक विधियट රැකියාවට ගියා. එතනදී තමා මට සියත් මුණ ගැහුනේ. සියත් වික්‍රමනායක. සියත් පෝසත් පවුලක කොල්ලේ. සෑහෙන කාලයක් සියත් මගෙන් ආදරේ ඉල්ලගෙන ආවත් මම සියහට කැමති වුණේ නෑ. මොකද සියත්ගේ පවුලත් එක්ක අපි නොගැලපෙන නිසා. ඒත් සියත් අවසානයේ තාත්තගෙන් ඇවිත් මං ගැන ඇහුවා. තාත්තත් ඒ තරම් කැමති වුණේ නෑ. ඒ වුණත් දිගටම තාත්තට මට බරක් වෙන්න බැරි නිසා මං අවසානයේ සිහත්ට කැමති වුණා. සිහත් සිහත්ගේ අම්මා තාත්තාවත් කොහොම හරි කැමති කරවගත්තා. අපි අවසානයේ දෙපැත්තේම ආශිර්වාදයේ මැද විවාහ වුණා. විවාහ වෙලා හරියටම අවුරුද්දකට පස්සේ තාත්තා නැති වුණේ මාව සිහත්ටම විතරක් බාර දීලා. විවාහ වෙලා හරියටම අවුරුද්දකට පස්සේ මං ගැප් ගත්තා. අපි ගොඩක් සතුටු වුණා. අපේ පළවෙනි දරුවා ගැන සිහත් මාව ආදරයෙන් බලාගත්තා. අපි ගොඩක් සතුටින් ජීවත් වුණා. ඒත් අපි නොහිතපු විදිහට අපේ පළවෙනි දරුවා ආබාධිත දරුවෙක් වුණා. සිහත්ගේම මූණ තියෙන ලස්සන රෝස පාට දූපැටියක් තමා මට ලැබුණේ. ඒ දුවේ කකුල් අනිත් දරුවන්ට වඩා වෙනස් විදිහටයි පිහිටලා තිබ්බේ. කකුල් දෙකම ආබාධිතයි. ඒ නිසා දුවට ඇවිදින්න බෑ කියලායි දොස්තරලා කිව්වේ. ඒත් කීප සැරයක්ම සත්කම් කළා. ඒත් දුවට ඇවිදින්න පුළුවන් විදිහට කකුල් දෙක හදන්න පුළුවන් කමක් තිබ්බිනේ. එදා ඉඳන් සිහත් වෙනස් වුණා. මගේ දරුවටයි මටයි වෙනස්කම් කළා. මගේ දුවව ලැබුණාට පස්සේ සිහත් තාම එකපාරක්වත් දුවව වඩාගෙනවත් නැහැ. හැමදේම වෙනස් වුණා. සිහත්ලගේ අම්මා තාත්තා එන එක නතර කළා. මායි මගේ දුවයි සදාටම මේ ලෝකෙ තනි වුණා. දැන් දුවට වයස අවුරුදු 1මාර. දුවට තවත් සත්කමක් කරන්න තියෙනවා කියලා දොස්තරලා කිව්වත් සිහත් ඒ ගැන උනන්දු වුණේ නැහැ. ඒ සත්කමට මුදල් දෙන්න ඕන. ඒත් සිහත් මට සල්ලි දුන්නේ නැහැ. දුවත් එක්ක මට රස්තාවක් කරන්න බැරි නිසා මාත් හරි අසරණයි. මොනතරම් අඩුපාඩු තිබ්බත් මගේ දුව මට මැණිකා. මං කොහොමද මගේ දුව විසි කරන්නේ? ඒ නිසා මං ජීවත් වෙලා ඉන්නකම් දුව වෙනුවෙන් මගේ ජීවිතේ කැප කරන්න මන් තීරණය කළා. මම දුවව තියාගෙන කුස්සියේ ඉඳන් කෑමෝ වෙනකොට මට ස්තූපුව පැත්තේ නුහුරු කටහඬක් එක්කම ගෑනු කෙනෙක්ගේ හිනා හඬක් ඇහුණා. සිහත් ගෙදරත් නැති වෙලාවේ
කවුද ආවේ කියලා බලන්න මං දෝවත් වඩාගෙන ඒ පැත්තට ගියා. මම දැක්ක දේ නිසා මගේ කකුල් දෙක පර නැතුව ගියා. තිහත් ඇවිත් හිටියේ. තිහත්ගේ අතේ එල්ලිලා මා සද්දෙන් hina උනේ වෙන කවුදෝ ගෑණියෙක්. තිහත් මට මේ තරම් ද්‍රෝහිකමක් කරයි කියලා මං හීනකින්වත් හිතුවේ නෑ. මගේ කකුල් දෙක පර නැතුව මාව වැටෙන්න වගේ ගිය නිසා මං දෝවත් වඩාගෙනම ළඟ තිබ්බ පුටුවකට බර වුණා. අවි මේ ඉන්නේ මං බඳින්න ඉන්න කෙනා. මට බෑ අවි උඹ එක තවත් බිඳවන්න. අබ්බගාත ළමයි හදාගත්තා නම් උඹම බලාගනි. මට බෑ තවත් මේ කරුමි ගෙවන්න. සිහත් එහෙම කිව්වේ අර ගෑණිව තව තවත් ලං කර ගන්නවා. මගේ හිතට දැනුනේ දුකක් වගේම කෝපයක්. සිහත් ඕන විදියට එහෙම ගෑනු ගෙදරට ගේන්න පුළුවන්ද කියලා මං හිතුවා. ඒ නිසා මං හිතට හයි ආර පුටුවෙන් නැගිට්ටා. සිහත් තමුසෙමේ ගෑණියෙක්ව ඕන මගුලක් නටා ගන්න එළියට ගිහින් මේ ගේ ඇතුලේ ඒව බෑ. මං සද්දෙන් සිහත්ට එහෙම කියනකොට සිහත්ගේ මූණ බලාගෙන ඉඳීම වෙනස් වුණා. ඇස් දෙකත් රතු කරගෙන සිහත් මන් දිහා බලාගෙන හිටි කෝපයෙන්. ඈපරට්ටි මේක උඹේ ගෙදරද? උඹ ගෙනාපු මගුලක් තියනවද? මගේ කරේ එල්ලිලා ආව මිස. බෑපම් පරට්ටි එළියට. මං කියන විදියට ඉන්න බැරි නම් මේ ගෙදරින්. ඒව කොහෙද සිහත් මේ මාත් එක්ක කොහෙවත් ඉන්න ගෑනු නිසා ඔයා මාව එළියට දාන්න? එහෙම ලේසියෙන් මං එළියට බහින්නේ නැහැ. මගේ දරුවයි මායි ඉන්නේ මේ ගෙදර තමයි. මං සිහත් ළඟටම ගිහි ඇඟිල්ල දික් කරලා සිහත්ට එහෙම කිව්වා. ආ උඹ එහෙම දේන බලාගනි. බලාගනින් එහෙනම් මගේ හැටි. කොදීපා. සිහත් එහෙම කියලා මගේ අතේ හිටපු දුව උදුරලා අරන් ගේ ඇතුළට ගියා. අනේ සිහත් මගේ දරු පැටියා. දියන් සිහත් අනේ මං කෑ ගහගෙන සිහත්ගේ පස්සෙන් ගිහුවා. ඔන්න ඔන්න බලාගනින් වෙන දේ. බලාගනි. සිහත් එහෙම කියලා චූටිතුවගේ බෙල්ලට පිහියක් තිබ්බා. සිහත් අතෑරපන්. අනේ මගේ දරුවට උඹ මොකද්ද කරන්න යන්නේ? අතෑරපන්. අතෑරපන් සිහත්. මම අඬාඩාම සිහත්ගේ දෙපා මුල වැඳ වැටුණා. දෙයියනේ මගේ පපුව පැලෙන්න වගේ ආවා. මගේ දරු පැටියා මා හයියෙන් අඬද්දි මගේ වේදනාව දෙගුණ වුණා. එහාට ඵලයක් අරන් ඵලයක් මේ කිව්වා. මේ දැම්ම උඹ මේ ගෙදරින් එළියට බහින්න ඕනේ. ඔව් මේ දැම්මම. අනේ සිහත් මම මේ දරු පැටියා අරන් කොහෙද යන්නේ? සිහත් අනේ කොහෙ යන්නද දෙයියෝ? කොහේ හරි ඵලයක්. ඔව් ඵලයක්. මගේ දෑහැට නොපෙනී ඵලයක්. නැත්තම් මං උඹල දෙන්නවම මරනවා. ඵලයක්. සිහත් වියරුවෙන් මගේ කෙස් වැටියෙන් අල්ලගෙන මාව ඇදගෙන ගියා. බෑපා. බෑපන් එළියට. සිහත් හිතක් පපුවක් නැති තිරිසනෙක් වගේ මගේ දරුවවයි මාවයි දෙන්නවම එළියට ඇදලා දාලා දොර වැහුවා. වෙලාව හවස 5ත් පහු වෙලා මට කොහේ යන්නද කියලා හිතාගන්න බැරි වුණා. මම දූ පැටියවත් අරගෙන ගේට්ටුවෙන් පිට වුණා. පුදුම අසරණකමක් දැනුනේ. එකපාරට මතක් වුණේ තාත්තාව. මට යන්න ගෙයක් තිබ්බේ නැහැ. අපි හිටියේ කුලී ගෙවල් වල. ඒ වුණත් අද තාත්තා කොහේ හරි හිටියානම් මාව බාර ගන්න. මං ටිකක් දුර ඇවිදගෙන ආවා. ඇඟටත් හොඳටම මහන්සි. ඒ වගේම බඩගිනි. අතේ සතයක්වත් නැහැ. සිහත්ගේ අම්මලෑ ගෙදර යන්න හිතුවත් මට යන්න අතේ සල්ලි නැහැ. අරමුණක් නැතුව ඔහේ ඇවිදගෙන ගිය මම හති වැටුන නිසා බස් නැවතුමක නතර වුණා. දැන් නම් කළුවරත් වැටිලා. දුවව මෙහෙම පාරේ තියාගෙන ඉන්නත් බෑ. හිතා ගන්න බෑ මොනව කරන්නද කියලා. මගේ ඇස්වලින් හෝගාල කඳුළු කඩාගෙන වැටුණා. අද ඉඳන් මට මේ අහිංසක දරු පැටියත් පාරේ තියාගෙන හිඟා ගන්න තමයි වෙන්නේ. හිතන කොටත් මගේ පපුවට දැනුනේ මහා ලොකු දුක බය. කල්පනා ලෝකෙන් මම මිදුනේ මන් ළඟින්ම වගේ වාහනයක් ඇවිත් නතර කරපු නිසා.
දැම්මේ පාරක් ටිකක් පාළුයි. වෙලාව නම් කීයද කියලා හිතා ගන්න බෑ. මල් ළඟින් ඇවිත් නතර කරලා තිබ්බි කාර් එක. ඒකේ කවුරු ආවද කියලා මන් නම් දන්නේ නෑ. පේන්න කවුරුත් හිටියේ නෑ. ටික වෙලාවකට පස්සේ කාර් එක ආයිති මහත්තයා කාර් එක ළඟට ආවා. කඩේකට ගිහින්ද මන්ද අතේ බඩු බෑග් ගොඩක් තිබ්බා. මහත්තයා කාර් එකේ දොර ඇරලා බඩු බෑග් ටික කාර් එකට දාලා කාර් එකට නැග්ගා. ඒත් එක්කම මම දැක්කා මහත්තයා අතේ තිබ්බ මොකක්දෝ දෙයක් බිමට වැටෙනවා. මං එතනට ලං වෙලා බැලුවා. බිම වැටලා තිබ්බේ මහත්තයාගේ පර්ස් එක. මගේ හිතට එකපාරටම සිතුවිල්ලක් ආවා. පර්ස් එක අරන් ඉක්මනින් හංග ගන්න. ඒ වුණත් ඒත් එක්කම ඒ සිතුවිල්ල හිතේ මං යටපත් කරගත්තේ තාත්තා කියපු එක දෙයක් මට මතක් වුණ නිසා. දුවේ මොනතරම් අගහිඟකම් තිබ්බත් පාරේ හිඟමනට වැටුණත් කවදාවත් තව කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්න හිතන්නවත් එපා. මට එකපාරටම මතක් වුණේ තාත්තගේ වචන ටිකත් එක්කම. මම මේ මහත්තයාගේ පර්ස් එක අතට අරගත්තා. මහත්තයා මහත්තයා මම එහෙම කියලා මහත්තයා කාර් එකේ වීදුරුවට තට්ටු කළා කිහිප සැරයක්. ඔව් ඇයි මේ මහත්තයාගේ පර්ස් එක මහත්තයා මහත්තයා අතින් බිම වැටුණා. මම එහෙම කියලා පර්ස් එක මහත්තයාගේ පැත්තට දික් කරද්දි මහත්තයා මන් දිහා මහා අමුතුම බැල්මක් බැලුවා. වස්ත්‍රකට පසු තාත්ති ඔයත් එන්නක මාත් එක්ක සෙල්ලම් කරන්න. එනවා එනවා මගේ රෝස මලේ එක්ක සෙල්ලම් කරන්න එනවා. ඒ තාත්තගේ දුවගේ ආදරේ දිහා මම බලාගෙන හිටි ඇස්තල පුංචි කඳුළු බින්දුව තද කරගෙන. එදා මම පර්ස් එක ඇඳලා දුන්න මහත්තයා මගේ මුළු ජීවිතේම වෙනස් කළා. ඒ තමයි ප්‍රවීණ්. ප්‍රවීණ් මහත්තයා ඩොක්ටර් කෙනෙක්. එදා මම කරපු උදව්වට මහත්තයා මගේ දුවේ කකුල් දෙක දැකලා ඒක සනීප කරලා දෙන්න මට පොරොන්දු වුණා. ප්‍රවීණ් මහත්තයා මාව මහත්තයා ගෙදරට එක්කගෙන ඇවිත් මගේ දුවේ කකුල් දෙක සැත්කමක් කරලා සනීප කළා. අද මගේ දුව සාමාන්‍ය ළමෙක් වගේම හොඳට ඇවිදිනවා, සෙල්ලම් කරනවා. මට ඊට වඩා සතුටක් නෑ. ප්‍රවීණ් මහත්තයා අවිවාහකේ. ඒ වුණත් ප්‍රවීණ් කැමති වුණා මාවයි දුවවයි බාරගන්න. දුව සනීප කළාට පස්සේ සියත් ළඟට ගිහින් මම දික්කසාද ලියවිලි වලට අස්තම් කරගත්තා. ඒ වෙනකොට සියත් හිටියේ රෝද පුටුවක. සියත් කාර් එකෙන් ඇක්සිඩන්ට් වෙලා සදහටම ඇවිද ගන්න බැරුව එක්තැන් වෙලා හිටියේ. සියත්ගේ අලුත් පෙම්වතිය සියත්ව දාලා ගිහින් තියෙන්නේ සියත්ගේ දේපලත් සේරම අයිති කරගෙන. සියත් ඒ වෙනකොට හිටියේ ආබාධිත නිවාසයක. මගේ දරුවට සිහත්ගේම ලේවලින් උපන් දරුවට කරපු වෙනස්කම් නිසාමයි සිහත්ට ඒ වගේ දෙයක් වුනේ. මන් දැන් සිහත් ගැන හිතන්නේ නෑ. හිතේ අනුකම්පාවක් තිබ්බ මගේ ලස්සන පුංචි පවුල දිහා බලලා මං ඒ හැමදේම අමතක කරලා දාන. දැන් මං තුම්මස් ගැබිනියා. මගේ ජීවිතේ සම්පූර්ණයි. මගේ ජීවිතේට පමා වෙලා වසන්තය උදා වුණා. ඉතින් යාළුවනේ, ජීවිතේ අපි හැමෝටම අමාරු කාලයක් එනවා. ඒ අමාරු කාලේ හරි ඉවසීමෙන් විඳගත්තු අනිවාර්යයෙන්ම වසන්තය උදා වෙනවා. ඒ වගේම ජීවිතේ හැමදේම නැති වුණත් කවදාවත් අනුන්ගේ දෙයක් ගන්න එපා. එහෙම අනුන්ගේ දෙයක් නොගෙන අනුන්ට කරන උපකාර ඔබට නොපෙනෙන ආශිර්වාදයක් වෙන්න පුළුවන්.